මේ වියලි කාලගුණික තත්ත්වයට ප්‍රධානම හේතුව අපි නිරන්තරයෙන්ම මතක් කරනවා එල්ිනෝ සංසිද්ධිය අපිට 21 ඉඳන් 22 23 24 කාල පරිච්ඡේදයේ තුල දිවයින තුල තියෙන වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝ විට බලපානවා නැගෙනහිර ඌව, බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් ස්වල්පයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය පහව යන්න තරම් අවශ්‍ය වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති බව තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ශරීරයේ උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයත් අතර වෙනස ඉතාම අඩු හින්දා ඇඟෙන් පිට කරන තාප ශක්තිය පිටවීමේ ශීඝ්‍රතාවය අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඒක හේතු කොටගෙන තමයි මේ උණුසුම් කාලගුණික තත්ත්වයේ තවදුරටත් අපිට බලපෑමක් කරන්නේ. එතකොට මේ සූර්ය ශක්තිය උරා ගන්නා ප්‍රමාණය අවම කරන්න පුළුවන් සුදු පාට හුරු වර්ණවත් සැහැල්ලු ඇඳුම් ඇඳීම නිරන්තරයෙන්ම ජලය පානය කරන්න කියන එක ඉල්ලීම කරනවා. අධික වෙහෙස ඇති වැඩවල යෙදෙන්න එපා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.